හාය ළමයි, ඔයාලට කොහොමද? ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා කොළඹ යුනිවර්සිටි එක ගැන. මගෙන් ගොඩක් දේවල් අහලා තිබ්බා. ඉතින් කට්ටිය අහලා තිබ්බා යුනිවර්සිටි එකේ රැක් තියෙනවද, ඒ වගේම තමයි මොනවද ඔයා ඉගෙන ගන්න සබ්ජෙක්ට්, කොහොමද අපි සබ්ජෙක්ට් තෝරගන්නේ, ඒ වගේ එක එක ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම මේ ප්‍රශ්න කියන්න කලින් මම මුලින්ම කියලා ඉන්නම්කො කොළඹ යුනිවර්සිටි එක ගැන පොඩ්ඩක්. ඉතින් ඔයාලා හැමෝම දන්නවද නේද කොළඹ කැම්පස් එක කිව්වම ඔයාලා හැමෝම දන්නවද? හැබැයි ගොඩක් දෙනෙක් කොළඹ කැම්පස් එක කිව්වම හිතන්නේ ජයවර්ධනපුර කැම්පස් එක හරි, එහෙමත් නැත්නම් කැලණිය කැම්පස් එක හරි. කොළඹ කැම්පස් එක කිව්වම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඔයාලා නම් ඒක දන්නේ නැති කියලා මම හිතනවා. ලංකාවේ ශ්‍රේණිගත කිරීම වලට අනුව ලංකාවේ තියෙන පළ ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම කරනවනේ, ඒ ශ්‍රේණිගත කිරීම වලට අනුව හොඳම කැම්පස් එක වෙන්නේ කොළඹ කැම්පස් එක. කියන්නේ ඒ කියන්නේ වැඩිම ඉසඩ් කෝති ඒ කියන්නේ ඉසඩ් කෝතිල ළමයි යන හොඳම කැම්පස් එක තමයි කොළඹ කැම්පස් එක කියන්නේ. අනිත් කැම්පස් හොඳ නෑ කියනව නෙමෙයි, අර ශ්‍රේණිගත කිරීම වලට අනුව ලංකාවේ පළවෙනි තැන හිමි වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට. ඔයාලා දන්නව ඇති ආර්ට් කරන يعني ආර්ට්ස් කරන ළමයින්ගෙන් ලෝ ෆැකල්ටි යනවනේ, يعني ආර්ට්ස් කරන ළමයි හොඳටම රිසල්ට් එකක් ගන්න ළමයි ලෝ ෆැකල්ටි යනවා කියලා ඔයාලා දන්නවා. ඉතින් ලෝ ෆැකල්ටි අපේ ලංකාවට තියෙන එක ලෝ ෆැකල්ටියයි. ඒක තියෙන්නේ අපේ කැම්පස් එකේ, يعني කොළඹ කැම්පස් එකේ තමයි ලෝ ෆැකල්ටිය තියෙන්නේ. පේරාදෙණියේ ජෆ්නවලයි තියෙන්නේ, ජෆ්න යුනිවර්සිටි එකේ සහ පේරාදෙණිය යුනිවර්සිටි එකේ තියෙන්නේ ලෝ ඩිපාර්ට්මන්ට්. ඒ කියන්නේ ලෝ ෆැකල්ටියක් නෙමෙයි ඒ වගේ තියෙන ලෝ ඩිපාර්ට්මන්ට්. ලෝ ෆැකල්ටියක් තියෙන්නේ කොළඹ කැම්පස් එකේ විතරමයි. එතකොට ඉසඩ් කෝවලි කියන්නේ ආට් කරලා වැඩිම ඉසඩ් කෝ තියෙන ලෝ ෆැකල්ටි යන කැමති ළමයි එන්නේ කොළඹ යුනිවර්සිටි එකේ ලෝ ෆැකල්ටි එකට. කොහොමත් ඒකට 2.2 ගානට වඩා වැඩියෙන් ගන්න ඕන කොළඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එකට එන්න නම්. ඒ වගේම තමයි පේරාදෙණිය ලෝ ෆැකල්ටි ලෝ ඩිපාර්ට්මන්ට් එකට යන්නත් 1.0 කොහොමත් ඒකටත් 2.0 ගානක් ඕන මං හිතන විදිහට. ඒ වගේම තමයි ජෙෆ්න ලෝ මේකට යන්න නම් ලෝ ඩිපාර්ට්මන්ට් එකට යන්න නම් 1.9 ගානක් 1.8 ගානක් තිබ්බම පුළුවන්. ඉතින් කොළඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එකට එන්න නම් රිසල්ට් එක ගොඩක් හොඳ වෙන්න ඕනේ. يعني ගොඩක් හොඳ රිසල්ට් එකක් තියෙන්න ඕනි කොළඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එකට එන්න නම්. ඉතින් ඔයත් ලෝයර් කෙනෙක් වෙන්න ආසයි නම් ලෝ ෆැකල්ටි එන්න ආසයි නම් ගොඩක් හොඳ රිසල්ට් එකක් ගන්න වෙනවා. ඉතින් එහෙනම් ඔයා ඒ ආසාව ඔයාගේ ආසාව ඉටු කර ගන්න නම් ඔයා මේ දවස් ටිකේ හොඳට වැඩ කරන්න ඕන. මොකද ඉසඩ් කෝ එක හොඳටම ගන්න ඕන කොළඹ යුනිවර්සිටි එකේ ලෝ ෆැකල්ටි එකට එන්න නම්. ඒ වගේම තමයි ඩිස්ත්‍රික් රෑන්ක් එක එහෙමත් හොඳටම තියෙන්න ඕන කොළඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එකට එන්න නම්. ඒ නිසා ඉතින් හොඳට වැඩ කරන්න වෙනවා. ඒ වගේම තමයි දැන් අපි ඊළඟට බලමුකෝ ආර්ට්ස් ෆැකල්ටියට. කොළඹ කැම්පස් එකේ ආර්ට්ස් ෆැකල්ටිය ගත්තම ඒකෙත් ඉන්නේ 1.7ට වඩා වැඩි. ඒ කියන්නේ 1.7ට වඩා වැඩි වෙන්න ඕන කොළඹ කැම්පස් එකෙත් ආර්ට් ෆැකල්ටියට එන්න නම්. ආර්ට් ඒ කියන්නේ ආර්ට්ස් වලිමුත් ගොඩක්ම ඒ කියන්නේ ඉස ඩිස්කෝ වැඩිම තියෙන ළමයි තමයි කොළඹ කැම්පස් එකේ ආර්ට් එකටත් ගන්නේ. ඉතින් ඒකටත් ඔයා හොඳට මහන්සි වෙන්න ඕන. මොකද ඒ කොළඹ කැම්පස් එකේ ආර්ට් වලට ඔයා ඒ කියන්නේ පොත කැම්පස් පොත දාදී ඒකට අයදුම් කරලා ඔයාට ඒ කැම්පස් එකේ එන නම් ඔයාගේ ඉසඩ් එක 1.7 ගානක් එහෙම නැත්නම් 1.8 ගානක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්නම් ඔයා සිලෙක්ට් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ඒකට එන්න ඕන නම් ඔයාට කොළඹ කැම්පස් එකේ ආර්ට් වලට එන්න ඕන නම් ඔයා ඒකටත් හොඳට මහන්සි වෙලා වැඩ කරන්න ඕන. ඉතින් ඒකට නිකන් ඉඳලා හරියන්නේ නැහැ. හොඳටම වැඩ කරන්න ඕන. හොඳ ඉසඩ් ස්කෝ එකක් අරගෙන හොඳට මහන්සි වෙන ඔයාට කොළඹ කැම්පස් එකට එන්න ඕනි නම්. ඒ වගේම තමයි තවත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේක නම් තියෙන ලොකුම ප්‍රශ්නයක්. දැන් අපි කැම්පස් යන්න ආස වුණත් සමහරක් ළමයි ගොඩක් බයෙන් ඉන්නා මෙන්න මේ දේ නිසා. ඉතින් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි අක්කේ කැම්පස් එකේ රැග් තියෙනවද? ඉතින් ළමයි මම මේ දේ අනිවාර්යයෙන්ම කියනවනේ රැග් නැහැ. අපි නම් රැග් එකක් කියලා කියන්නේ මොකක්ද කියලාවත් ඇත්තටම දන්නේ නැති තරම්. අපිට රැග් නැහැ. ඊට පස්සේ අපේ කැම්පස් එකේ නම් කොහොමවත්ම රැග් නැහැ. يعني ඒක දැන් මේ දැන් කාලේ තියෙන එකක් විතරක් නෙමෙයි. ඉස්සෙල්ලා ඉඳලම කොළඹ කැම්පස් එකේ රැග් තිබිලා නැහැ. ඉතින් මම හිතන විදිහට කොළඹ කැම්පස් එකේ විතරක් නෙමෙයි දැන් හැම කැම්පස් එකම වගේ රැග් නැහැ, රැග් අඩුයි. ඉතින් ඇත්තෙම නැති තරම්. ඒ නිසා ඔයාලා ඒ සම්බන්ධයෙන් බය වෙලා කැම්පස් යන්නේ නැතුව ඉන්න හිතාගෙන ඉන්නවා නම් එච්චර මෝඩ වෙන්න එපා. දැන් රැග් ඇත්තේ නැහැ. يعني කොළඹ කැම්පස් එකේ يعني මම අනිත් කැම්පස් ගැන දන්නේ නැහනේ. මම හිතන විදිහට අනිත් කැම්පස් වලත් රැග් නැහැ. කොළඹ කැම්පස් එකේ නම් රැග් එකක් ඇත්තෙම නැති තරම්. ඒ කියන්නේ ඒ නිසා ඔයාලා ඒ සම්බන්ධයෙන් නම් කිසිම දෙයකට බය වෙන්න එපා.
ඒවගේම තමයි තවත් ගොඩ දෙනෙක් අහලා තිබ්බා අපි සබ්ජෙක්ට් තෝරගන්නේ කොහොමද, අපි මොන සබ්ජෙක්ට් කරන්නේ එහෙම කියලා. ඉතින් ඔයාලා කැම්පස් එක ඇතුළට ඇවිල්ලා කරන සබ්ජෙක්ට් ගැන දැම්මම හිතන්න එපා. ඔයාලට දැන් තියෙන්නේ ඒ ලෙවල් කොහොම හරි ගොඩ දාගන්න එක. ඒ නිසා කැම්පස් එකට ඇවිල්ලා කරන දේවල් ගැන ඔයාලා දැන් හිතන්න එපා. කොහොම හරි කැම්පස් යනවා කියන හීනේ විතරක් හිතේ තියාගෙන ඔයාලා දැන් වැඩ ටික කරගෙන යන්න. කැම්පස් එකට ඇවිල්ලා ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ සීනියර්ස්ලා ඒ දේවල් හැම දෙයක්ම කියලා දෙනවා. ඒ නිසා ඔයාලා සබ්ජෙක්ට් තෝරගන්න එක ගැන කිසිම විදිහකට බය වෙන්න එපා. දැන් ඔයාලා එක්සෑම් ලියලා ඉවරුණාට පස්සේ නිකන් ඉන්නවනේ දවස්. ඒ දවස් වල ඔයාලා පුළුවන් නම් ඒ කියන්නේ රිසර්ච් එකක් කරලා බලන්න සබ්ජෙක්ට් ගැන. ඒ කියන්නේ ඔයාලා කරන මොන පැත්තෙන් දයන් එහෙම කියලා. දැන් ඔයාලා කැම්පස් එක ඇතුළේ ඇවිල්ලා කරන සබ්ජෙක්ට් ගැන මොකුත් හිතන්න එපා. ඔයාලට දැන් තියෙන්නේ ඒ ලෙවල් එක්සෑම් එකට පාඩම් කරන්න. ඒ නිසා ඒ එක්සෑම් එක ගොඩ දා ගන්න ඕන ඔක්කොම කලින්. ඒ නිසා ඔයාලා ඒ දේවල් ගැන හිතන්නේ නැතුව දැන් තියෙන දේ කරන්න. අපිට කැම්පස් එක ඇතුළට ඇවිල්ලා කරන්න තියෙන දේවල් ගැන අපිට කැම්පස් එක ඇතුළට ඇවිල්ලා බලලා, ඒ කියන්නේ හොයලා ඒ සබ්ජෙක්ට් ගැන හොයලා අපිට වැඩ ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කැම්පස් එකක් ඇතුළට ඇවිල්ලා අපිට අපි තෝරගන්න සබ්ජෙක්ට් වලට අපිට යාල සතියක් විතර දෙනවා. ඒ කියන්නේ අපිට හැම ලෙක්චර් එකකටම ගිහිල්ලා අපේ කැම්පස් එකේ නම් එහෙමයි. ඒ කියන්නේ මම මොකක් හරි සබ්ජෙක්ට් එකකට කැමති නම් මට ඒ සබ්ජෙක්ට් එක කරන ලෙක්චර් එකට යන්න පුළුවන්. ඊට පස්සේ තවත් සබ්ජෙක්ට් එකකට කැමති නම් ඒකට යන්න පුළුවන්. එහෙම එහෙම අපි හැම ඒ කියන්නේ කැමති කියලා හිතන හැම සබ්ජෙක්ට් එකකටම ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මේක හොඳයිද එහෙම කියලා. අපිට යාල සතියක් විතර කල් දෙනවා. සතියක් විතර කල් දෙනවා අපිට සබ්ජෙක්ට් තෝරගන්න. ඒ නිසා ඔයාලා ඒ ගැන බය වෙන්න එපා. ඔයාලා දැන් ඒ ලෙවල් කරන ළමෙක් නම් ඒ ලෙවල් ගොඩ දාගන්න උපරිමයෙන්ම මහන්සි වෙන්න. ඉතින් ඔය දේවල් ටික තමයි ඔයාලා මගෙන් අහලා තිබ්බ ඉතින් කැම්පස් එක ගැන. ඉතින් ඔය දේවල් ටික තමයි මට කියන්න තියෙන. ඉතින් තවත් මොනවා හරි දේවල් ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. මම දන්න දෙයක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම කියන්නම්. ඉතින් එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හොඳට වැඩ ටික කරගෙන හොඳට ඉන්න. කැම්පස් එකට කොහොම හරි යන්න ආසාවෙන් ඉන්න ළමයෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඒකට යන්න පුළුවන්. හැබැයි නිකන් ඉඳලා ඒකට යන්න බෑ. උපරිමයෙන්ම මහන්සි වෙන්න ඕනේ. එහෙනම් ඉතින් දැන් ඔයා නිකන් ඉන්නේ නැතුව ගිහින් හොඳට පාඩම් කරන්න.